Liberal Cream. අපි මේ මොහොතේ රැඳී ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මැදේ. ඉතින් අද දවස පුරාවටම අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම මේ දකුණු පළාතේ මාතර ගාල්ල දිස්ත්‍රික්ක දෙකේම සංචාරවල නිරත වුණා 2019 ජනාධිපතිවරණයට කොයි වගේ සූදානම්ද තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් අද දවසේ අපිට දකින්න ලැබුණේ දැඩි උද්‍යෝගයක් මේ ජනතාව අතර දකුණු පළාතේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තියෙනවා. අපි දැක්ක බොහොමයක් කතාබහ මේ ප්‍රදේශ පුරාම සංචාරය කරද්දී ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ ප්‍රධාන පක්ෂවල නායකින් ඒ වගේම අපේක්ෂකින් හෙට දවසේදී මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ඡන්දය භාවිත කිරීම නිසාම හම්බන්තොට දිස්ත්‍රික්කයට දැඩි අවධානයක් මෙවර ජනාධිපතිවරණයේදී යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඉතාම සාමකාමී වාතාවරණයක් තමයි අපිට මේ මුළු දිස්ත්‍රික්කයේ පුරාම පළාත පුරාම දකින්න ලැබුණේ. විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ වගේම පොලිස් මුර සංචාරය වගේම පොලිස් ආරක්ෂාව තර කරලා තියෙන ආකාරය අපි දැක්කා. ඒ වගේම දකුණු පළාතේ දුරබැහැර ප්‍රදේශ සඳහා අද දවසේදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානවල පෙර පුහුණුවීම් සහ අදාළ නිලධාරීන් මේ දුරබැහැර ප්‍රදේශ සඳහා ගමන් කරන ආකාරයත් අද දවසේදී අපිට දකින්න ලැබුණා. ඉතින් යනු හෙට දවසේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 485,000කට අධික ප්‍රමාණයක් ඡන්දය භාවිත කිරීම නියමිතව තිබුණා. ඡන්ද මධ්‍යස්ථාන 413කදී ඒ වගේම දකුණු පළාතම ගත්තොත් හෙට දවසේදී 120,000කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය භාවිත කිරීම සඳහා සුසුකම් ලබලා තියෙනවා. ඉතින් අපි සූදානම් ඉන්න හෙට උදෑසන 7 ඉඳන් සවස 5 වෙනකම් මේ මැතිවරණ උණුසුම ඔබට ලං කරන්න. ඒ විතරක් නෙමෙයි අපි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයේ ඉඳන් අවසන් ප්‍රතිඵලය ලැබෙනකම් මේ විදියට අධ්‍යර මාධ්‍ය කණ්ඩායම මේ ප්‍රදේශයේ රැඳී ඉඳිමින් උණුසුම් ප්‍රතිඵල තොරතුරු ලබා දෙන්නට සූදානම් ඉන්නවා. Maxis number 1 tie in Sri Lanka.